ඒක මේ ලයිව් කවන්නේ කවන්නේ කියන්නේ ග්‍රහලෝක වලට පුළුවන් ද අපට බලපෑම් කරන්න අන්ඩර්ස්ටෑන්ඩින් කෙනෙක් නැති වුණොත් එක්ක මම ජොබ් එක අතාරින්න ඕනේ එක්ක මම කෙල්ලව අතාරින්න කියන්නේ විශ්වාස නොකරත් බෑ කරලත් බෑ Why cafe? Why cafe? දැන් සංදේශකින් අහනවානේ මේ බඩි එක මේන්ටේන් කරන්න මොනවද කරන්න කියලා කන්නේ නැතු ඉන්නවද කියලා. දැක්ක දවස් ඉඳන් ඔහොමනේ. නෑ නෑ මම ෆුල් ට්‍රයි එකක් දෙනවා මහත් වෙන්න. මහත් වෙන්න? ඔව් ටිකක් ලොකු ගොඩක් නෙවෙයි. පොඩ්ඩක් දැන් මේ දැන් බර කීයද ඔයගේ? 57ක්. 57ක්ද? ඔව්. සීරියස්ලි? ඔව්. 57යි 59ට වඩා වැඩි වෙන්නේ නැහැ. මම ෆුල් ට්‍රයි එකක් දෙනවා මගේ බර වැඩි කරගන්න මේ වැඩි වෙන්නෙම නෑ කියන්නකෝ මොකද්ද මන්ද ඒක හැබැයි මම කේන්දරෙත් ලියලා තියෙනවා කුෂ ශරීරයේ සහිත කුෂ සිරුරක් ඇති සිංහ ලග්නෙන් උපන් කියලා ලියනවා කුල කුමරුට කියලා පුළුවන් තරම් try එකක් දෙනවා මහත් වෙන්න මේ වාගේ මොකද්ද මේ වෘක්ෂේ මොකද්ද මල මොකද්ද පොඩක් කියනවා වෘක්ෂේ නම් මතක නෑ ඔයා දවහනකොට එයාට බේරුණ කුප්පකට මායුර තමයි පක්ෂියා ඔන්නෝග ආ ඒ කියන්නේ මෙයා තේකින් කේන්දරයේ සම්බන්ධයෙන් චුට්ටක් ඩියා එකක් තියෙනවා. ඩියා එකක් තියෙනවා. මොකද ඒක බොරුම කියන්නත් බෑ විශ්වාස නොකරම ඉන්න බෑ කියන්නත් බැරි සීන් එකක් තියෙනවා. කේන්දරය වගේ අතරම තිබුණාද මෙහෙම ඔයා ඔයාට මේ වගේ දේවල් ලයිෆ් එකේ හම්බ වෙනවා කියලා? තිබ්බා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මේ කියන්නේ පොඩි කාලේ බලපගමන් ලියලා තිබ්බා කලා ශේෂ්ත්‍රයේ හෝ ඇඳුම් නිර්මාණ ඇඳුම් මොන හරි කියන්නේ විකුණන මොකක් හරි ශේෂ්ත්‍රයක තමයි ජොබ් එකක් කියන්නේ. හරි හරි නෑ මුලින් තමයි හරි හරි විදියට කවුද ඒ කේන්දරය වගේ හදලා තියෙන්නේ කියන අපිට පොඩක් හම්බ වෙන්න කියලා. අපේ කේන්දරය අලුතෙන් හදා ගන්න. අපේ තියෙන කිසි දෙයක් වෙලා නෑ ක්‍රිෂේකයි. දැන් වෙලා තියෙන අපේ වගේ මේ කියනවා වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේක අපිට අපි කියලා තියෙන මෙන්න මෙයා වෙනවා කියලා. ඒක වෙලා නෑ. ඒක නම් ඉතින් නේ අද. මේවද අපි ඉන්නේ නේද? අයියෝ සමනින් දැන් ඔය කේන්දර විශ්වාස කරනවා සමනින් ඔය දැන් පිරිමි ළමයිගේ තියෙනන එහෙම අනේ අපි නාව විශ්වාස කරන්නේ නැහැ කියලා ඔයාගේ ඔයා මොනවද ඇත්තටම හිතන්නේ මේමයි ඒ කියන්නේ දැන් කේන්දරේ දැන් කේන්දර කියන්නේ මැත්තේම ඉන්න හොඳ නැහැ හරිද දැන් ඒතකොට දැන් අපිට කියලා තිබුත් ආමුකු ඔයාට මුකුත් වැඩක් පලක් කරන්න නැතුව ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ එහෙම වාසනාවක් තියෙනවා කියලා ඉඳලා අපි එහෙම හිටියොත් එහෙම ඔව් ඇත්තටම අපි වැඩ බලට් කරන්න නැතු වෙනවා අපිට හම් වෙන දේකුත් නැහැ එහෙම එහෙම නේද අපිට සමහරක් වෙලාවට ඒකේ පෙන්වන්න බලව ආයිදිරියේදී යනකොට ඔය ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන් පරිස්සම් වෙන. එතකොට අපි ඒක ඔළුවට දාගන්න හොඳ නැහැ. මොකද සමහරක් වෙලාවට අපි මේ නෙගටිව් දේවල් ඔළුවට දාගත්තාම ඒක වෙනවා වැඩි. ඒක අත්දැකීමෙන් තියෙන මම එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. කියන්නේ අපිට පොසිටිව් දේවල් ඔළුවට දාගන්නකොට ඒක සිද්ධ වෙන්න කාලයක් යනවා. හැබැයි අපි නෙගටිව් දෙයක් ඔළුවට දාගත්තාම ඒක හෙට අනිද්ද වුණා ටක් ගාල වෙන්න පුළුවන්. ඒකින්ද අපි ඒක දැනගෙන මේ අපිට දැන් මෙහෙම දෙයක් වෙන්න තියෙනවා නම් අරක දෙයක් වෙන්න තියෙනවා නම් පරිස්සම්. ඒක පරිස්සම් වුණොත් එයන් මම ඒ දේ තමයි ගොඩක් කියලාට ඒකෙන් ගන්නෙ. ඔය ටික තමයි ඉතින් කේන්දර වලින් කියන්නේ විශ්වාස නොකරත් බෑ කරලත් බෑ. 50-50 නේද ඉතින් ඇත්තටම. මේ දැන් අපේ තාත්තා කියන එකක් තමයි ග්‍රහලෝක වලට පුළුවන් ද අපට බලපෑම් කරන්න කියලා එයා විශ්වාස කරන්නේ නැහැ කේන්දර. හැබැයි මම දැක්ක දෙයක් තමයි දැන් හඳට පුළුවන් අපිට මුහුද වෙනස් කරන්න. අපේ ස්වභාව ධර්ම වෙනස් කරන්න. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා මොන හරි බලපෑමක් තියෙන්න පුළුවන් කියලා. දැන් ක්‍රිෂායගෙන් අහුවා නම් එහෙම ආයි ඕක A to Z නිකන් නශ්ශාස්ත්‍ර වේදය ඉහළටම يعني ඉගෙනගෙන තියෙන කෙනෙක් තමයි ක්‍රිෂ් කියලා කියන්නේ. තියෙනවා මොකද මේකින් එකට ආකර්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කියනවා නම් මේ ග්‍රහලෝක අතර අපිට මේ සම්බන්ධයක් නැහැ කියලා එහෙමකක් තියෙනවා. මොකද ඈතම ඉන්න නෙප්චූන් ප්ලූටෝ පවා සූර්යයාත් එක්ක ගනුදෙනුවක් තියෙනවා නම් ඒ මැද ඉන්න අපිට මොකක් හරි තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. එහෙම ගුරුත්වාකර්ෂණ. දැන් මෙහෙමයි ඉතින් අර එච්චර දේවල් වෙලත් ඉතින් තාම කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙනවා කියන එක වෙනම කතාවක්. ඒ වාසනාව මා හිතන්නේ සිංගල් ලයිෆ් එකේ දැන් අපේ දැන් ඔක්කොම ඒක කරපුවා. ඔයා කියන්නේ සිංගල් ලයිෆ් එක තමයි වාසනාව කියලාද? ඔව් අර මෙහෙම මේ ඒක මේ ලයිව් එක. කවන්නේ කවන්නේ කියන්නේ. පන්සලේ ආමුදුරු කියලා තියෙනවලු. පොඩි නම පන්සලේ මොක බැන්දොත් එකයි. පන්සලේ එහෙම කතා තියෙනවා එහෙම නේද? තියෙන නෑ ඇත්තටම දැන් මං දන්නේ මගේ ජොබ් එකත් එක්ක අන්ඩර්ස්ටෑන්ඩින් කෙනෙක් නැති වුණොත් එක්ක මම ජොබ් එක දාන්න අතාරින්න ඕනේ එක්ක මම කෙල්ලව අතාරින්න ඕනේ
ඇති එහම කියන දෙම උදේ නැගිට්ටකම් වෙලේ ඉඳම් කෝල්ස් එතකොට අර මීටිංස් මේකට යන්න ඕනේ මේ වැඩ කරන්න ඕනේ ඊට පස්සේ අපි ෂූට් එකකට ගියාම ෆෝන් එක බලන්නේ වැඩේට ප්‍රයෝරිටි දෙන්නේ නැහැ ඉතින් ඒවා මේවත් එක්ක ගත්තාම අපි අන්ඩර්ස්ටෑන්ඩින් කෙනෙක් හම්බුනොත් හොඳයි අන්ඩර්ස්ටෑන්ඩින් කෙනෙක් හම්බුනේ නැති වුණොත් ඒ මගුල එතනම ඉවරයි ඔව් එහෙම වෙන්න පුළුවන් ඉතින් බලාපොරොත්තු වෙනවා නිතර නිතර කතා කරයි කියලා ඇත්තටම අපිට කතා කරන්න වෙන්නේ නැහැ එතකොට ඒගොල්ලෝ හිතනවා යාගෙන කැරින් දැන් මේකයි ඇත්තරම දැන් සන්දේෂ්ඨ නම් ඒක එක්ස්කියුස් එකක් තියනවා දැන් ක්‍රිෂ් ඔයාට නම් එහෙම එක්ස්කියුස් එකක් නැහැ ඉතින් ඔයා ඔයා මට රිප්ලයි කරන්න නැත්තේ සන්දේෂ් නම් උදේ ඉඳන් වැඩ කරන්න ගියාම එළි වෙනකන් ඊට පස්සේ දවස් දෙක තුන එකම ලොකේෂන් එකේ වැඩ දැන් ඔයාට තියෙන මොකද ඔයාට ඔයාට එහෙම ගන්න නැහැ නේ මම සන්දේෂ් කරන වැඩෙත් කරනවා හරි සමහරවිට දැන් මම මියුසික් වීඩියෝ හදන එකත් කරනවා හරි ඊට පස්සේ අපි වයි කැෆේ ලයිව් යනවා එක එක වට යනවා එළියට යනවා වැඩ කරනවා ඔෆිස් එකේ සමහරවිට මිනිස්සු හිතන්නේ නැහැ අපි රේඩියෝ කතා කරනවා විතරනේ හිතන්නේ බෑ එතනින් එහාට ලොකු වැඩ ගොඩක් තියෙනනේ ඔය මොකක් හරි වැඩකට සමහරට හිතන්න හිතනවා විතරක් වෙන්න පුළුවන් මේ වැඩේ ඔව් ඔව් හිත හිත ඉන්නවා වෙන්න පුළුවන් මොකක් හරි නිර්මාණයක් කරන්න මොකක් හරි කරන්න කන්සෙප්ට් හදන්න ඕනේ කීයක් කන්සෙප්ට් හදන්න ඕ නැත්තම් ඇත්තටම නේද ක්‍රිෂ් මේ මෙච්චර ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවේ ඉඳද්දි යාගෙන් මූවි එකක් අපිට ලැබුණ නැති වුණොත් ඒක කියන්නේ අපිට නිකන් අනේ අපරාධි කියලා හිතෙන හිතෙන්න පුළුවන් නේ කියන්නේ දැන් මට අර කියන්නේ මං තියෙන කන්සෙප්ට් කියන්නේ ෆිල්ම් වල හැදිලා තියෙන මගේ හැදිලා තියෙන කන්සෙප්ට් හරි ෆ්‍රෙෂ් ඒ කියන්නේ දැන් අපි ෆිල්ම් හෝල් එකකට යන්නේ කෙනෙක් එන්ටර්ටේන්මන්ට් කරන්න අනිවාර්යයෙන් එතකොට දැන් අපේ සමරක් හැදෙන ෆිල්ම්ස් අපට කියන්නේ සමරක් වල බලන කට්ටියට තේරෙන්නේ නැහැ හදපු කට්ටිය තේරෙන්නේ නැහැ එහෙමයිවා තියෙනවා අපි සම්මාන ලබා බලාගෙනම කරන සමරක් ගොඩක් වෙලාවට අපේ රටේ ෆිල්ම්ස් තියෙන එකයි හෝල් වලට යන්නේ නැති සිංගල් ෆිල්මයක් ආවම එතකොට ලස්සන ආදර කතාවක් හරි මොකක් හරි එන්ටර්ටේන්මන්ට් කතාවක් හරි ආවම අනිවාර්යෙන් යනවා මොකද මම දන්නවා සිරිපැරගුම් කියන ෆිල්ම් එක මේ වෙනකොට වැඩිම ආදායමක් ලැබු ෆිල්ම් එක කෝටි 50ක් හොයපු කියන්නේ හෝල් වලින් විතරක් මට මතක විදිහට එහෙම ඉතින් ලස්ස හොඳ දෙයක් කරොත් අනිවාර්යෙන් ජනතාව වැළඳ ගන්නවා ඕ ඉතින් අර දැන් අනික අලුත් පරම්පරාව ඉන්නවලා හොඳ ඩිරෙක්ටර්ස්ලා එතකොට එයාලට වැඩ කරන්න අවස්ථාවක් දුන්නොත් මීට වඩා අපේ කලා ශිෂ්ටයේ තව ලස්සන වෙයි කියලා හිතෙනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක සමා වැටලා තියෙනවා නම් වැටෙන්න හේතුව තමයි දැන් හොල්මන් ෆිල්ම් එකක් කරනවා නම් ඒක ගොඩක් කලාවට නෑ කාටුන් එකක් වගේ ඔව් 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 නැත්නම් ලව් මකරි ලව් නේ කමර්ෂල් ෆිල්ම් යන එක ජෝක් 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 නැත්නම් රීමේක් මොකරි කොහෙන් හරි ෆිල්ම් එකකින් වෙන රටක ෆිල්ම් එකකින් ගත්ත ටිකක් වෙලා අනිවාර්යෙන් එතකොට ඉතින් ඇත්තට මිනිස්සුන්ට බලලා තේරුමක් නැහැ සල්ලි වියදම් කරන එක. බලලා ඉවරයි. ඕල්රෙඩි එතකොට ඒක බලලා ඉවරයි. බලලා ඉවරයි නේ. ඒක ලස්ස අලුත් දෙයක් නෑ. නෑ නෑ නෑ. ඒ ඉතින් ඇත්තටම බලුවම අපේ මේ මේ මියුසික් වීඩියෝ තියෙනවා සෑහෙන්නම ඉස්සරහා. හැල්ලම. ඩිම්ම තියනවා ඉතින්. සංදේශකේ සින්දුත් ඒ වගේ. කොපි නැති වෙනස්ම YouTube experience එකක් විඳ ගන්න. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.